මේ දවස්වල අපේ රට වගේම රටේ මිනිස්සු බහුතරයකුත් දරුණු ආර්ථික කඩාවැටීමක ඉන්නේ. ඉතින් මේ අමාරු කාල සීමාවේ කොහෙන් හරි ණයට සල්ලි අරන් තමන්ගේ එදිනෙදා කටයුතු ගැට ගහ ගන්න තත්ත්වෙට මිනිස්සු පත් වෙලා තියෙනවා. ණයක් එක්කම අපිට ගෙවන්න සිද්ධ වෙන පොලියක් ගැනවත් හරියට අවබෝධයක් නැත්තේ ඉක්මන් මුදල් අවශ්‍යතාවෙන් ඔවුන් දැඩි ලෙසම මිරිගෙන ඉඳා. මේ පවතින ආර්ථිකයත් එක්ක අන්තර්ජාලය මගින් අපිට ණය දෙන්න බලාගෙනත් සෑහෙන පිරිසක් මේ දවස්වල සූදානම් වෙලා ඉන්නවා. ඉතින් දැන් කියන්න හදන්නේ මේ ඔන්ලයින් ණය මුදල් ලබා දෙන ආයතන කියා ගන්න වංචනික කල්ලි සිදු කරන් යන දැමන්ත අපරාධයක් ගැන. මොවුන් මේ වෙද්දී මූල්‍ය වංචාවලට අමතරව මිනිස් ජීවිත කීපයක්ම බිල්ලට අරගෙන අවසන් කියලා ඔබට මතක් කරන්න ඕනේ. ණයක් ගත්තහම කොහොමද එහෙම වෙන්නේ? සරලවම කිව්වොත් එතෙන්දි වෙන්නේ අපි ණය මුදල ගද්දිම අපිට ඉන්ස්ටෝල් කරන්න සිද්ධ වෙන ඇප් එක හින්දා අපේ ෆෝන් එකේ තියෙන සියලුම පුද්ගලික දත්ත. ඒ කියන්නේ ෆොටෝ, වීඩියෝ, අපේ කන්ටැක්ට් නම්බර්ස්, අපේ චැට් ලිස්ට් පවා තුන්වෙනි පාර්ශවයක් අතටපත් වෙනවා. එතනින් තමයි අපිව මේ ණය උගුලට පැටලෙන්නේ. ඔන්ලයින් මූල්‍ය ගනුදෙනු ගැන ලංකාවේ තියෙන නීතිමය තත්ත්වය ගැන හැරිලා බැලුවොත් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අනුව ඔන්ලයින් ගනුදෙනු සිද්ධ කරන්න පුළුවන්. එවැගේම 2019 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛනයක් නිකුත් කළා. අන්නේ චක්‍රලේඛය අනුව ඔන්ලයින් හරි දුරකථනය භාවිතා කරලා හරි ණය දෙනවා නම් ඒකට වෙනම අවසරයක් ගන්න ඕනේ. නමුත් ඔය ණය දෙන එකම සමාගමකටවත් ඒ අවසරය නැහැ. ඊළඟ කාරණාව මේ සමාගම් එකක්වත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ ණය දෙන ආයතන විදිහට. මේ සල්ලි කොහෙන්ද එන්නේ කොහෙටද යන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. අනිත් කාරණාව ණය ලබා දෙන්නේ පොලී රහිතව කියලා. නමුත් රුපියල් 10,000ක ණයක් ඉල්ලුම් කළාම ණය ඉල්ලුම් කරුට ලැබෙන්නේ රුපියල් 7,000ක් විතරයි. ඒකත් දවස් 10ක් ඇතුළත ගෙවන්න ඕනේ. ඒ කියන්නේ දවස් 10ට පොලිය රුපියල් 3,000ක්. හරියට බැලුවොත් 130ක පොලියක් අය කරනවා. මාසයක කාලයක් යනකොට 190ක් පොලිය. එතකොට මේ ණය දෙන පිරිස් අධික ලාභයක් උපයනවා. යම් විදියකින් අර රුපියල් 7,000ක් ණයට ලැබුණු කෙනා දවස් 10ක් ඇතුළත රුපියල් 10,000 ගෙවන්න ඕනේ. ඒ નિયમિત දිනයට මුදල් ගෙවන්න බැරි වුණාම දවසකට 10%ක අමතර පොලියකුත් අය කරනවා. මේ ණය ලබා දෙන ආයතනවල කිසිදු ප්‍රධාන කාර්යාලයක් පිහිටා නැහැ. ඒව පුද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කිරීමක් පමණක් සිදු කර ඇති බව වාර්තා වුණා. පුද්ගලික සමාගමක් විදිහට ලියාපදිංචි කරන්න ලබා දීලා තියෙන ලිපිනයන් පරීක්ෂා කරලා බලද්දී එම ස්ථානවල එවන් සමාගමක් පිහිටා නොමැති බවටත් කරුණු හෙළි වෙනවා. මෙම ණය දෙන සමාගම්මගින් මුදල් ණයටගෙන යම් හේකින් નિયમિત දිනයට මුදල් නැවත පියවන්න අපහසුත් වෙන පුද්ගලයින්ට ඉතා අප්‍රසන්න සිදුවීම් වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. යම් විදිහකින් નિયમિત දිනට මුදල් ගෙවන්න නොහැකි වුනොත් අදාළ ණය සමාගම කරන්නේ අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනයේ සියලු තොරතුරු ලබා ගන්න එක. ඔවුන්ගේ කන්ටැක්ට් ලිස්ට් ඇතුළට ගිහිල්ලා අදාළ පුද්ගලයින්ගේ හිතවතුන්ට කෙටි පණිවිඩය යවනවා. ඒ පණිවිඩවල සඳහන් වෙනවා මෙහෙම ණයක් කරන් තියෙනවා අදාළ පුද්ගලයා විසින් ඔහු ඒ මුදල නැවත පියවලා නැහැ ඔහු වංචාකාරයෙක් කියලා. ඒ වගේම මේ කන්ටැක්ට් ලිස්ට් එකේ තියෙන නම්බර්ස් වලට කෝල් කරනවා. ඒ වගේම ලබාගත්තු ඡායාරූප යොදාගෙන Facebook, WhatsApp ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශනයන් නිකුත් කරන්නත් ඔවුන් කටයුතු කරනවා. මේ විදිහට ණය අරගෙන මේ වෙද්දිත් ණයකරුවන්ගේ පීඩාවට පත්වෙන කිහිප දිනෙක ගැන අපිට දැනගන්න ලැබුණා. පුද්ගලික හේතු නිසා අපි ඔවුන්ගේ සත්‍ය නම් හෙළි නොකර ඔවුන්ගේ අත්දැකීම පමණක් අනාවරණය කරන්නම්. සිය මවගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන සමාගම් කිහිපයකින් ණය ලබාගෙන මේ වෙද්දී දැඩි අපහසුතාවයකට පත්වලා සිටින ගුරුවරියක් අප වෙත තොරතුරු අනාවරණය කළා. මම ගුරුවරියක්. පහුගිය කාල සීමාවේ මට ගොඩක් ආර්ථික ප්‍රශ්න ඇති වුණා. මේ හින්දා මං අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතන වලින් ණය ලබා ගත්තා. මුලින්ම රුපියල් 5000ක් වගේ පොඩි ගණන් වලින් තමයි ණය ලැබුණේ. මම ඒ වගේ ආයතන කිහිපයක් එක්කම ගනුදෙනු කරන්න පටන් ගත්තා. ණය ගන්න හේතු වුණේ මගේ අම්මට අසනීප වුණා. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම බැංකු වලින් ණය ගන්න උත්සාහ කළත් මගේ වැටුප ඇපේට තබාගෙන ණය ගන්න විදිහක් තිබ්බේ නැහැ. මම අවුරුද්දක් විතර මේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම් වලින් මුදල් අරන් ඒව හැම මාසයකදීම පියවුවා. ලොකු පොලියක් අය කරනවා ඒ අය. නමුත් හදිස්සියකට වෙන ගන්න තැනක් නැති හින්දා කරන්න දෙයක් නැහැ.
මේ අතරතුරදී මගේ ආර්ථික ප්‍රශ්න තවත් උත්සන්න වුණා. බැරි මෙතන මම යාලට කිව්වා මට ගෙවන්න සල්ලි නෑ මට ටික කාලයක් අවශ්‍යයි කියලා. ඒ වෙද්දි මම එක ණය දෙන ආයතනයකින් රුපියල් 40,000ක් වගේ අරන් තිබුණා. තවත් ආයතන කිහිපයකින්ම ඒ වගේ මුදල් ප්‍රමාණයක් අරන් තිබුණා. දැන් මම අර රුපියල් 40,000ක් ණයට ගත්ත සමාගමෙන් මට මාස එකමාරක කාලයකට පොලිපිට පොලි එකතු කරලා රුපියල් 239,000ක් ගෙවන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් උදේ 6 ඉඳලා රෑ 8 වෙනකම් මේ විදිහට මාරුවෙන් මාරුවට කෝල් කරනවා. අඩුම තරමින් එක දවසකට කෝල් 60ක්වත් එනවා. මම ඒ හින්දා දැන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ හින්දා ඒ අය මගේ අම්මටත් කෝල් කරනවා. එයා අසනීපෙන් ඉන්නේ. දැන් ටික දවසකට කලින් මම රැකියාව කරන පාසලට කෝල් කරලා විදුහල්පතිටත් කියලා තිබුණා. මම මෙහෙම ණයක් අරන් නැවත ගෙවන්නේ නැහැ කියලා. පස්සේ මට කතා කරලා කිව්වා ළඟදිම ඉස්කෝලට එනවා ලෝයෙ කෙනෙකුත් තරන් ඒ අවහම ණය මුදලෙන් භාගයයි ලෝයෙගේ ගාස්තුවයි මට ගෙවන්න ඕනේ කියලා. මම කිව්වා එහෙම ගෙවන්න දැන් මගේ අතේ මුදල් නැහැ කියලා. එතකොට ඒ කතා කරපු කෙනා කිව්වා ඒකට කරන්න දෙයක් නැහැ කොහොම හරි සල්ලි ලෑස්ති කරන්න කියලා. මම ඇත්තටම සල්ලි ගත්තේ මම පත් වෙලා හිටපු තත්වයේ හින්දා. ඒත් දැන් පුදුම විදිහට මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නේ. ඇය ඇයට සිදුණු අසාධාරණය විස්තර කර තිබුණේ මේ විදිහට. ඒ වගේම පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරන ලබන තරුණියක් පැවසුවේ තමන් විසින් මුදල් ගෙවීමට ඇති බව සිය පෙම්වතාගේ සහෝදරයාට සහ සේවය කරන ආයතනයේ කළමනාකාරවරයාට පවා දුරකථන ඇමතුම් ලබා දීමට මෙම ආයතන කටයුතු කර ඇති බවයි. මට මේ ඔන්ලයින් ලෝන් දෙන කම්පැනි එක ගැන මුලින්ම කිව්වේ යාළුවෙක්. පස්සේ මම යාළුවාගෙන් ඒ කම්පැනිගේ නම්බර් එක ඉල්ලන් ත්‍රූ කෝල් එකේ සර්ච් කරලා බැලුවා. ඒ වෙද්දි ඒකේ පෙන්නුවේ පට්ටපල් හොරු කියලා. ඒ විදිහට තමයි ඒවැ සේව් කරලා තිබුණේ. පස්සේ ඔය ගැන හෙව්වහම මිනිස්සු බැනලා කමෙන්ට් කරලා තිබුණා. ඒ හින්දා මම යාළුවට කිව්වා සල්ලි ගන්න එපා කියලා. ඔහොම ටික දවසක් යද්දී මම ඔන්ලයින් සල්ලි දෙන තවත් තැනක් ගැන ඇඩ් එකක් දැක්කා. ඒ කම්පැනි එකේ කන්ටැක්ට් නම්බර් එහෙම දාලා තිබුණා පේජ් එකේ. ඒ වගේම පෝස්ට් වල ගොඩක් අය හොඳ කියලා තිබුණා. ඒ හින්දා මම කෝල් එකක් ගත්තා. පස්සේ මට ලින්ක් එකක් එවලා කිව්වා ඒක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මම ඒ කිව්ව විදිහට කළා. ඒකේ ඔක්කොම තිබ්බේ ජපන් අකුරු වගේ ඒවා. ඒවා අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ පළවෙනියට දෙන ලෝන් එක රුපියල් 10,000ක් කිව්වට අපිට හෙන් දුන්නේ 7,000යි. අපි දවස් 10ක් ඇතුළත ගත්තු ණය ආපහු ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න ඕන ගාණ රුපියල් 10,000ක්. ඒ අය අපෙන් 6,000ක් පොලිය ගන්නවා. මම සල්ලි අරගත්තට ආපහු ගෙව්වේ නැහැ. ඒ අය මට කෝල් කළෙත් නැහැ. ඊට පස්සේ මම දැක්කා තවත් ආයතනයක් ණය දෙනවා කියලා. මම ඒකෙනුත් ණය ඇප්ලයි කළා. ඒ අයත් දෙන්නේ රුපියල් 7,000යි. හැබැයි දවස් 7ක් ඇතුළත රුපියල් 10,000ක් ගෙවන්න ඕනේ. මම ණය ගත්තේ 2022 අවුරුද්දේ. මේ ණය ගත්ත දැනින් නම් හරියටම දවස් 7ක් යද්දි මට කෝල් කළා සල්ලි දාන්න කියලා. පස්සේ මම කිව්වා මගේ අම්මා හොස්පිටල් ඉන්නේ අද දාන්න වෙන්නේ නැහැ කියලා. මම අම්මගේ මෙඩිකල් රිපෝට් එක පවා යවුවා. ඊට පස්සේ මට අසභ්‍ය වචනින් බැන්නා. කතා කරපු කෙනා මමත් ආපහු බැන්නා. මම දන්නේ නැහැ ඒ වෙද්දි ඒ අය මගේ WhatsApp එක හැක් කරලා කියලා. පස්සේ මම යාළු වෙලා හිටිය මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගේ මල්ලිට මගේ ෆොටෝ එකයි ජාතික ඇඳුම්පතේ ෆොටෝ එකකුයි යවලා මේක නා වංචාකාරයෙක් කියලා. එහෙම යවපු මැසේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් මට එවලා තිබ්බා. ඒ වගේම මගේ කම්පැනිගේ බොස්ටත් ඒක යවලා. ඔය අතරවාරයේ මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ හැමෝටම කෝල් කරලා අහලා මෙහෙම කෙනෙක් ඔයාලා දන්නවද කියලා. එයා ලෝන් එකක් කරන් තියෙනවා. එයා ගෙවලා නැහැ. ඔයා තමයි අපකරු විදියට නම් කරලා තියෙන්නේ. ඔයා සල්ලි ගෙවන්න කියලා තර්ජනය කරලා තිබුණා. මේ කටයුතු කරන අයට එරෙහිව පොලිසියට ගිහින් පැමිණිල්ලක් කළත් අධිකරණයේ හමුවට ගියත් සිතාසියක් යොමු කරන්නවත් හැකියාවක් නැහැ. මොකද ඒ අදාළ සමාගම් වලට නිවැරදි ලිපිනයක් නැතිකම නිසා. මේ වගේ ණය ගැනීම නිසා ඇතැම් පුද්ගලයින් සියදිවි හානි කරගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම ඇතැම් පාසල් ගුරුවරුන් සහ විවිධ ආයතනවල සේවය කරනු ලබන අයට ඔවුන්ගේ රැකියාව පවා අහිමි වෙලා තියෙනවා. අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතනවල කටයුතු නියාමනය සඳහා ඉදිරියේදී නව පනතක් ගෙනීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් කටයුතු යොදා ඇති බව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.